ආයුබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අකමැති රටේ හැමෝම කැමති මාතෘකාවක් පිළිබඳ. එක මාතෘකාවකින් මේ කතා කරලා ඉවර කරන්න බැරි නිසා මම තීරණය කරා කොටස් වශයෙන් ඔබට යම් යම් කරුණු කාරණා කීපයක් පිළිබඳ දැනුවත් කරන්න. මොකද මගේ YouTube සහ Facebook channels වලට ගොඩක් මේ ප්‍රශ්න අහලා තිබ්බ නිසා මම මේකට උත්තර දෙන්න ඕන. මොකද හේතුව ඇතම් විටක සමහර අය මට මේ පිළිබඳ කියලා බැනලා පවා තිබුණා. ඒකට උත්තරයක් හරියට දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම උත්සාහ කරනවා ඔබට මම දන්නා තරමට කරුණු කාරණා ටික පැහැදිලි කරලා දෙන්න. ඒ තමයි ලංකාවේ දියසෙන් කියන චරිතය පිළිබඳ, එහෙම නැත්නම් දියසෙන්ගේ උත්පත්ති පිළිබඳ, එහෙම නැත්නම් දියසෙන් කොහොමද හොයාගන්නේ මේ වගේ කරුණු රාශියක් මිනිස්සු විමසලා තිබුණා. ඒ කරුණු කාරණාත් එක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දියසෙන්, එහෙම නැත්නම් දියසෙන් කුමරෙක් ලංකා රාජ්‍ය බේරගන්න එනවයි කියන සංකල්පයක්ද එහෙම නැත්නම් යථාර්ථයක්ද? ඒක තමයි පළමු ප්‍රශ්නේ. ඇතමෙක් උත්සාහ කරනවා මෙය සංකල්පයක්. එහෙම නැත්නම් ඕනම රටක දුගී වේගෙන යද්දී, එම රට විඳ වැටෙද්දී, එම රට ගොඩ ගන්න අපි විසින් තමන් විසින් මවා ගන්නාලද ප්‍රතිරූපයක් මතු දවසක අපව ගලවා ගැනීමේ කුමරෙකු වෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඒක ආසන්නතම සිදුවීම ගමු ජේසුතුමාගේ සම්බන්ධ කාල සීමාව. ජේසුතුමාගේ කාලෙදී එතුමා පහළ වෙන යුගයේ මිනිස්සු විශ්වාස කරා දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙට පහළ වෙලා ඒ පීඩිත ජන සමාජයෙන් ජනතාව බේර ගන්නවා කියලා. එවකටත් එව ඒ පැවතිච්ච රජය විසින් ජුලියස් සීසර්ගේ කාලේ එතුමා ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ එහෙම රජෙකු පහළ වෙනවා නම් ඒක නවත්තන්න. විවිධ උපක්‍රම යොදලා කෙටියෙන් කිව්වොත් එම ඒ කාල සීමාව ඉපදෙන සියලු පිරිමි දරුවන් ඝාතනය කරන්න පවා ඒ රජතුමා පසුබට වුණේ නැහැ. ඒ යම් යම් පූජකයන්ගේ අවශ්‍යතාවයන් මත. ඇයි? හේතුව ඒ පූජකයන්ටගේ යැපුම තිබුණ ජනතාව මත. රාජ්‍යත්වයේ යැපපු තිබුණු ජනතාව මත. ජනතාව දැඩි පීඩාවට පත් කරමින් පූජකයන් සහ දේශපාලඥයන් වැඩ කටයුතු කරද්දී එම එවකට යුදෙව්වන් ගලව ගන්න එම පුද්ගලයෙක් පහළුණයි කියන කාරණාව, පහළ වෙනවයි කියන කාරණාව මිනිස්සු විශ්වාස කරා. හැබැයි ඒ වගේම යථාර්ථයක් බවට පරිවර්තනය වුණා. අද වෙද්දි එතුමන් ලෝකේ ශ්‍රේෂ්ඨතම මිනිසෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට දැන් ලංකාවේ එහෙම කෙනෙක් බිහි වෙන්න බැරිද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ලංකාවේ එහෙම කෙනෙක් බිහි වෙනවමයි. අනිත් අය අනවගේ කියන්නේ මේක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්, මේක අහවල් දෙන කෙනා මේක නවත්තවුවා, මේක නවත්තන්න පුළුවන්, එහෙම නැත්නම් මම කැමති මගේ අනවගේ බොරු වෙනවට කියලා අන්න එහෙම කියන කාරණාවක් තියෙන නිසා මගෙන් අහලා තිබ්බා මේ දියසෙන් රජ වෙන්නේ නැද්ද? කො උඹලගේ ඔය දියසෙන් කියන එක කියලා මං හිතන්නේ මේ රටේ ඉන්න සමහර කීප දෙනෙක් අහලා තිබ්බා. මගේ දියසෙන් නෙමෙයි. ඒ කෙලින්ම කියනවා මම කියන්නේ එහෙම චරිතයක් පහළ වෙනවමයි. පුළුවන් කෙනෙක් නවත්තන්න. හරි සරලයිනේ. හරිම සරල කතන්දරයක්. දේශපාලන බලය යොදන්න, මැර බලය යොදන්න, යන්ත්‍රපන්ට සාහස්‍රීය බලය යොදන්න, කටකතා යවන්න, ඔහු හැලුල්ලක් කරන සියලු වැඩපිළිවෙල හදන්න. හැබැයි අවසානයේදී ඔහු නැති මේ රටක් නැත. මේ රට ගොඩ ගන්න නම් ඔහුට මේ රටේ රාජ්‍ය නායකත්වය බාර ගන්න වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහුගේ ඇවෑමෙන් වෙන කෙනෙක් රජ වීම තුල කවදා හරි දවසක එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. මම එහෙමනම් මං අනිත් පැතර යෝජනා කරනවා. බෝධිසත්වයෙක් බුදුබව ලබද්දී ඒ බුදුබව තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් මේ කාරණාව කරන්න පුළුවන්. පැහැදිලිව. මොකද මේ පාරමිතාවන් අවසන් කරන ලද මනා දැනුමක් ඇති මහා ස්වභාවයේ ආශිර්වාදයක් ඇති පුද්ගලයෙකුට විතරයි මේ රට මේ වැටලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව මොනතරම් දේශපාලනික වපසරියක් තිබුණත්, මොනතරම් ආර්ථික වපසරියක් තිබුණත් මේ රට පාලනය කරන්න බෑ. ඒක හොඳම උදාහරණේ ලංකා රාජ්‍ය තුල ඈත ඉතිහාසයේ ගත්තා. වැඩිමනක් ඡන්දගත්ත එකම රජතුමා, එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂරත් අවුරුදු දෙකක් රජකම් කරන්න පුළුවන් වුණා. එහෙම වෙන්න හේතුව තමයි ඔබට මතක ඇති මං කිව්වා 2019 එමෙතන 18 ගැන කිව්වා. ඒක අපි පරදුනා කියලා කිව්වා. 2020 පරදුනොත් අපිට වෙන දෙයක සිංහලයන්ට රෙද්දක් කනන මහපාරේ යන්න බෑ කියන තැන කිව්වා. සිංහලයන්ට නැවත පිබිදෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. දැන් ඔබට පේනවා ඇති මේ රටේ නැවත සිංහල බෞද්ධ රජෙකු තනන්න බෑ, දෙන්නේ නැහැ කියන තේමාවක් අපේ රටේ යනවා. සිංහල ජාතිවාදීෝ කියලා තේමාවක් යනවා. සිංහලන්න මේ රටේ කිසි දෙයක් කරන්න බෑ කියලා තේමාවක් යනවා. මේ වගේ විවිධ තේමා ඔස්සේ මේ රටේ පිබිදීම වළක්වන්න ලොකු උත්සාහයක් ගන්නවා විජාතීය බුද්ධ්‍යංශ දෙකක් විසින්. ඒක මතක තියාගන්න ඕනේ මේ දියසෙන් කතා පුවතේ එන කාරණාවට මම මේක සම්බන්ධ කරන්නේ. මේ 2020 රට නවතිනවා. තාම රට ඉස්සරහට ගිහලා නැහැ. රට දවසින් දවස කඩාවැටලා තියෙන්නේ. රට ඉස්සරහට යන්නේ නැහැ. මෙන්න මේක තමයි ඊළඟ පියවර.
දෙදස් විසි හතර තුර දෙදස් විසි අතරදි දියසෙන් කුමරෙක් හෝ ගලබාගැනීමේ යම් පුද්ගලයෙක් එමනත්තං සියලුම දෑ නිවැරදි කිරීමේ පුද්ගලයෙක් රටට අවශ්‍ය වෙන ඔහු ඉන්නවද නැද තව ඉප සමාරකට කියන ඉපදිලා නැහැ දැන් මන් දැක්කා එක මෑණියෝ කෙනෙක් කියනවා මේ දියසෙන් ඉපදෙන 32 කියලා හරි ගෝඨාභය රාජපක්ෂ 2031 වෙනකල් රජකම් කරන ඕක සමාරකට නමුත් මේ මා අවුරුදු දෙකෙන් ගියා අපි පහදුවේ අවුරුදු දෙකෙන් ගියා එතකොට මේ අනාවැකි කියන කට ඊට පස්සේ කියන මම ඕක කිව්වා ඒක මම කිව්වේ වක්‍රෝත්යෙන් වක්‍රෝත්යෙන් අනාවැකි කියන්න ඕනේ නැහැ මම කියන්නේ අනාවැකි කියන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් හරියන්න හරි වරදින්න අනාවැකි කියන්නේ වැරදුනා කියලා ලැජ්ජාවට කාරණාවක් වෙන්න ඕන දෙයක් නෙමෙයිනේ අනාවැකි කියලා කියන්නේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඇත්තටම තිරසාර වශයෙන්ම වෙනවා කියලා ස්ථීර වශයෙන්ම වෙනවා කියලා කියනවනම් අන්න එතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිසා අනාවැකි කියන කට්ටිය කියන්න ඒක යාලගේ වෘතිය අනාවැකි කියක් කිව්වා ජ්‍යොතිෂය කරා නැත්නම් මොනවා හරි දේවාලයක් කරා ඉතින් කීයක් හරි මිනිසුන්ගෙන් හම්බ කරගත්තා ඒ කට්ටිය යාලගේ ව්‍යාපාරය කරා ඒක කිසි ගැටලුවක් නැහැ හැබැයි මේ අපි යථාර්ථයට මුහුණ දෙනවා අපි මම හැම වෙලේම යථාර්ථයට මුහුණ දුන්නු මිනිහේ මම කිසිම තැනක මගේ කන්ටැක්ට් නම්බරයක් දාන්න මම මංගාවට මිනිසු ගෙන්න ගන්න මං ජ්‍යොතිෂ විෂය හොඳට දන්න කෙනෙක් යන්ත්‍ර මන්ත්‍ර කන්ත්‍රන්ත්‍ර දුවන්ත්‍ර මේ ඒ සියලු ශාස්ත්‍රයන් 100%ක් දන්න කෙනෙක් ඔය කවුරු කොහොම කිව්වත් දන්න කෙනෙක් ඒ නිසා ඒවා පිළිබඳ අත්දැක බලන ලංකාවේ ආයතන නැහැ ඒ වගේ විශ්වවිද්‍යාල මට්ටමින් ඒක ඒ දේවල් හරියට පරීක්ෂණ කරන්න කවුරුත් නැහැ මාධ්‍ය වශයෙන් ඒවා නිසියාකාර පරීක්ෂණ කරන්න කවුරුත් නැහැ එතන ඒකට මැදිහත් වෙන්නේ දැන් මූලික සහ මූල්‍යමය ප්‍රතිපාදනත් නැහැ ඒ නිසා ඉතින් අපි නිහඬ වෙලා බලාගෙන ඉන්නවා මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ තියෙන දේවල් ටික එළියට දාගන්න එහෙම කිසිම මට අවශ්‍යතාවයක් නැහැ මම වයස අවුරුදු 40ක මිනිස්සෙක් එතකොට මට අවශ්‍ය වෙන්නේ හැම වෙලේම රටට උචිත දෙයක් නිර්මාණය කිරීම පමණයි එතකොට මගේ මේ උත්සාහය ඔබ නිවැරදි මගට ආ යුතුයි දැන් අපි උදාහරණයක් අපිට දෙන්න පුළුවන් එහෙනම් දියසෙන් ශක්තිය සජිත් ප්‍රේමදාසර ලැබෙයිද අනුර කුමාර ලැබෙයිද නාමල් රාජපක්ෂ ලැබෙයිද මේ ආදි කොටගත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි ඊළඟ වැඩසටහනේදී අපි මේ පිළිබඳව කතා කරමු මම බොහොම පැහැදිලිවම කියනවා 2024 වෙද්දී ඔය මා සටහන් කරන ඒ असीमित बल तुलनात्मक लोके दिदुलवन्न पुलुवन् बबलवन्न पुलुवन् महापरार्थगामी महा विद्याज्ञा महा चिंतकया महा दार्शनिकया රටතුල පහළ විය යුතුමයි. ඒ එසේ නොවුනොත් මම ඔබට කිව්වා 2019 යම් දිනක කියනවා සිංහල බෞද්ධ රජකුපත් නොවුනොත් ලෝකෙට වසංගතයක් එනවා. සමස්ත ලෝකයේ අපි හිතනවට වඩා දැඩි ලෙස ස්වභාවික විපත් සිදු වෙනවා කියන කාරණා. ඒක මම බොහොම පැහැදිලිවවා ලෝකේ දරුණුතම යුද්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා කියලා. වසර 10ක් මම කාල සීමාවක් වයි. එහිදී මම කිව්වා වසංගතය ගැන 20 අනිවාර්යෙන් ඇති වෙනවා කියන කාරණා. මේ වීඩියෝ පාටේ ඔබට බලන්න පුළුවන් ඕනම වෙලාවක YouTube channel වලට ගිහලා ඒ channels වල ගිහලා ඔබට චෙක් කරලා බලන්න පුළුවන්. මම එහෙම කිව්වේ යම් නිර්ණායකයක් මත. එහෙම නැතුව මම මේ කටතාව පළියට කිව්ව දෙයක් නෙවෙයි. මම හැමදේම කතා කරන යම් කිසි වූ නිර්ණායකයක් මත පමණමයි. ඒකට මේ නිර්ණායකයට අනුව මම ආපහු කියනවා 2027 28 කියන කාල සීමාව. මේක 2029 30 කියන කාල සීමාව තමයි ඇති වෙන්න තිබුණේ. නමුත් 27 28 කියන කාල සීමාවේදී ලංකාවේ නැවත යුද ගිනි දැල් ඇවිදී ඇවිලීමේ අවදානමක් 100,000ක් තියෙනවා. 100ක් නෙමෙයි 100,000ක් තියෙනවා. මේ යුද ගිනි දැල් නිවන්න නම් අනිවාර්යෙන්ම සත්‍ය වශයෙන් යුද ගිනි දැල් නිවන්න. ඒ කියන්නේ ගිනි පුපුර යට තියලා උඩින් අලු දාන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. තිරසාර වශයෙන් රටේ මින් මත්තර කිසිම දවසක යුද ගිනි දැල් ඇති නොවන තැනට යුද ගිනි නිවන්න නම් අනිවාර්යෙන් ඔය දියසෙන් කුමාරයෙක් පහළ විය යුතුමයි. දියසෙන් කුමාරයා පහළ විය යුතුමයි. ඔය කියන මහා බලවන්ත ඥානවන්ත ප්‍රඥාවන්ත පුද්ගලයා පහළ විය යුතුමයි. එතනින් නොනවතුණු අප රට තිරසාර සංවර්ධනය රැගෙන යාම පිණිස රටකට උචිත දේශපාලන ක්‍රමය නිර්මාණය කිරීම පිණිස රටකට උචිත ආර්ථික ක්‍රමය නිර්මාණය කිරීම පිණිස රටකට උචිත අධ්‍යාපන නිර්මාණය කිරීම පිණිස එතකොට රටට උචිත සෞඛ්‍ය නිර්මාණය කිරීම පිණිස ලෝකයේ ඉදිරියේ දනනමා ජීවත් වීමේ හැකියාව ලෝකයට දායාද කිරීම පිණිස ලෝකෙම සමස්ත මානවයාගේ පිබිදීම පිණිස මානවයාගේ සුරක්ෂිතතාවය පිණිස සබදාමේ ආරක්ෂාව පිණිස මානව සැබෑ මානව සංහිඳියාව පිණිස එතකොට ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය ත්‍රස්තවාදය ලෝකෙන් ඉවත් කිරීම පිණිස මානව ගුණදම් ඉස්මතු කිරීම පිණිස වගකීම් සහ අයිතිවාසිකම් නිසි ආකාර ලෝකයට දායාද කිරීම පිණිස අනිවාර්යයෙන්ම මේ කියන පුද්ගලයා රට තුල රජ විය යුතුමයි එතකොට ඔබයි ලංකාවේ එහෙම කෙනෙක් පහළ වීම තුල ලෝකේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒකට යම් නිර්ණායකයක් තියෙනවා ඒක ඔබ මගෙන් අහන්න එපා. අර මං එතෙන්ද කියන්නේ 20යි 20 දී සිංහල බෞද්ධ රජකුපත් නොවුනොත්
වසංගතයක් එනවා කියලා කිව්ව වගේම තමයි මම මේ කතාන්දර කියන්නේ මේ ලෝකේ බබලවන දිදුලවන ලෝකේ නිසිමකට ගන්න ලෝකේ මුලාවෙන් ගලවා ගන්න පුද්ගලෙක් අනිවාර්යෙන් පහළ වෙනවා ඔහු පහළ කිරීම ඔබට පුළුවන් ද කියන කාරණාව පිළිබඳ අපි පස්සේ කතා කරමු ඔහු පහළ වෙනවමයි ඒක මතක තියාගන්න ඔබ මගෙන් අදහන්න එපා දැන් ඔය උඹ කිව්ව ඔය එක කොයි කියලා මගෙන් අදහන්න එපා තව ඉතින් මං කියන කල් තියෙනවනේ ඔහු එනවා ඔහු එන එක නවත්තන්න ඔබ කිසිම කෙනෙකුට බෑ මං කිව්වා මම අභියෝගත් කරනවා පුළුවන් නම් නවත්තලා බලන්න